දවසක් අද මම ඉහුම් පිහුම් වලින් තොරව ටිකක් පරිසරයට ඇවිල්ලා බැලුවා අපේ පරිසරය කොහොමද කියලා. ඉතින් පරිසරය තියෙනවා නොයෙක් ගස් වැල් අපිට. ඒ ගහකින් තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට අද කියන්න යන්නේ. ඉතින් අපි කවුරුත් කැමති නිරෝගීව ලස්සනට ඉන්න. ඒ වගේම තරුණකම රැකගන්නත් ගොඩක් අය කැමති. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ශාකයක් ගැන තමයි මම අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. අපි බලමු ඒ ශාකය මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට දැන් හඳුන්වලා දෙන්නම්. මම මේ මෙච්චර වෙලා ඔයගොල්ලොත් එක්ක කතා කරපු ශාකය තමයි ලෝලු ශාකය. මේ තියෙන්නේ ලෝලු ශාකයක්. මේ තියෙන්නේ මේ ශාකයේ ගෙඩි. මේ තියෙන්නේ පත්‍ර තියෙනවා. මේ ශාකය ඔයගොල්ලෝ දැක්කලා ඇති, ඔයගොල්ලන්ගේ ගෙවතුලත් ඇති සමහර විට. මේක සාමාන්‍ය කඳකින් යුත් ශාකයක්. මේක මහා ලොකු විශාල ගහක් වෙන්නේ නැහැ. සාමාන්‍ය තරමින් ලොකු වෙන ගසක්. ඉතින් මේකේ මේ ගසේ මේ අපිට විශේෂයෙන්ම මේ ශාකයට කියන තව මේ නම් තියෙනවා. මේකට ඉන්දියන් චෙරි කියලාත් කියනවා, ග්ලූබෙරි කියලාත් කියනවා. ග්ලූබෙරි කියන්නේ ගම් ගතියක් තියෙනවා මේකේ ගෙඩිවල. මේ ගෙඩිවල තියෙනවා ගම් ගතියක්. ඒ හින්දා මේකට ග්ලූබෙරි කියලා කියනවා, ඉන්දියන් චෙරි කියලාත් කියනවා. ඉතින් මේ ශාකයේ කඳ, මල්, දළු, කොළ, ගෙඩි සියල්ලක්ම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට සැකසීලා තියෙන ශාකයක් තමයි මේ ලෝලු ශාකය. අපි බලමු මේ ශාකයේ අපිට ලෙඩ රෝගවලට ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඇත්තෙන්ම මේ ශාකයේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේ ශාකයේ කඳේ මේ තියෙන පොත්ත අපි අරගෙන ඒක සුද්ධ කරලා ගත්තාම ඒ පොත්ත අපි හොඳින් තලන්න ඕනේ. ඒක ගලේ බෙහෙත් කලක තලලා අපි ඒකේ ඒ තලපු කොටස් ටික වතුර එකක දිය කරලා අපි ඒ වතුර පානය කරාම අපිට මේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට ඉතාම ගුණදායක ඖෂධයක් වෙනවා මේ ලෝලු ගහේ පොත්ත. ඉතින් ඉතාම ගුණදායකයි ඒ. ඒ වගේම මේ ගෙඩිවල තියෙන ඇතුලේ ඇටයක්. ඒක ඉතාම වටිනා මේ දම්ල සහ ඇමයිනෝ අම්ල තියෙන ඒ ඇටේ ඇතුලේ තියෙන මේ පෝෂණ කොටස් තමයි ඒවා. ඉතින් ඇත්තටම අපිට මේක අමිල මේ ඖෂධීය ශාකයක්. ඒ වගේම පළතුරු සහ පත්‍ර දෙකම ඛනිජවලින් පොහසත්. ඇත්තෙන්ම මේ පත්‍රවලයි මේ ගෙඩිවලයි ඛනිජ ලවණ බොහොමයක් අඩංගුව තියෙනවා. ඒ වගේම අපිට තව මේකේ කොලෙස්ටරෝල් ඇති අයටත් බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කොලෙස්ටරෝල් අය තියෙන අයගේ මේ අහිතකර කොලෙස්ටරෝල් තියෙනවනේ, ඒවයින් බේරෙන්න පුළුවන් හොඳ ගුණයක් තමයි මේ ලෝලුවල තියෙන්නේ. ඒ වගේම තරුණ බවත් රැකදෙනවා. දීර්ඝ කාලයක් තරුණ බව පවත්වා ගන්න ඇත්තටම ගොඩක් උපකාරී වෙන ශාකයක් තමයි මේ ලෝලු. ඉතින් මේ ඒ වගේම තද හිල් රශ්මිය අපි ගිහාම අපේ හැමට හානි සිද්ධ වෙනවා. අපේ හැමේ තද හිල් රසි හැම අවර්ණ වෙනවා. ඒ අවර්ණ වෙන එක හානි වෙන එක වළක්ව ගන්න අපිට මේ ගසේ මල් වලින්. මේ දවස්වල නම් මල් නැහැ. මේකේ මල් හැදෙන්නේ පෙබරවාරි මාර්තු කාලවල. ඒ කාලෙදි තමයි ඇත්තෙන්ම අපිට රශ්නේ වැඩි. ඉතින් ඒ රශ්නේ වැඩි කාලෙදී තමයි මේකේ මල් තියෙන්නේ. ඒ කාලෙදී අපි මේ මල් අරගෙන මල් අඹරලා ඒකට අපි මීකිරි, යෝගට් වගේ දෙයක් දාලා මේක අපේ හැම ආලේප කරාම අපිට අර හිරු රශ්මියෙන් අපේ හැමට වෙච්ච හානිය වළක්වා ගන්න පුළුවන්. හිරු රශ්මිය අපේ හානි වුණ සම නැවත ප්‍රකෘතිමත් කරගන්න අපිට පුළුවන් මේ ලෝලු වල. ඒ තරම් ගුණයක් අපිට තියෙනවා මේ ලෝලු මල් වල. තවද මෙහි මේ අපි බලන්න ඕනේ ඉදුණු ගෙඩි. ඉදුණු ගෙඩි ගැනත් අපි කතා කරලා බලන්න ඕනේ. ඉදුණු ගෙඩිත් ඇත්තටම ගොඩාක් ජෙලටින් ගතිය තියෙන පළතුරක්. අපිට
අපිට අවශ්‍යයි ජෙලටින් අපේ ශරීරයට. ඇත්තටම අපිට ඒවා හොඳින් ලබා ගන්න පුළුවන් පළතුරක් හැටියට අපිට ගන්න පුළුවන් මේ ලෝලු. ලෝලු ගෙඩිය රෝස පාට ගෙඩියක් ලස්සන. ඒක හරි ලස්සනයි හැදුනහම ඉතින් ඒ ගෙඩි අපිට ආහාරයට ගන්න පුළුවන් පළතුරක් විදිහට. පොඩි ළමයින් මේවා හරි ආසාවෙන් කන්න කැමති මේකේ සාමාන්‍ය පැන් රසක් තියෙන පළතුරක්. ඒ වගේම විශ්මිත ශාකයක් තමයි මේක පුදුම විදිහට අපේ ලෙඩ රෝග ගොඩකටම බොහෝමෙන් ප්‍රයෝජනවත් වෙනවා. මම ඔයගොල්ලන්ට කීවා මේකේ මල් ගැන. මල් අපිට ආහාරයක් හැටියටත් ගන්න පුළුවන්. ඒ වගේම දලුත් අපිට ආහාරයක් ලෙස පිළියෙල කරගන්න පුළුවන්. ඉතින් අපිට ගොඩාක්ම ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් හැටියට ලෝලු හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විශ්මිත ශාකය ගැන මම ඔයගොල්ලෝ ගොඩාක් දැනුවත් කරා. ලෝලු පැලයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒක ලොකුම ලොකු දෙයක් කියලා මම කියන්න කැමතියි. ඇත්තෙන්ම මේක මේ අපේ ගෙවත්තට අලංකාරයක් ගෙන දෙන පැලෑටියක් වෙන මේ ශාකයක් වෙනවා. මොකද මේකේ ලස්සන රෝස පාට ගෙඩි හැදෙනවා. ඉතින් ඒක හරි අලංකාරයි. ඒ වගේම මේ වගේ ගෙඩි හැදෙන්නේ අප්‍රේල් මැයි මාසවලදී. ඒ මාසවලදී ඇත්තටම කුඩා ළමයි සරුංගල් වෙසක් කූඩු හදනවා. ඒව අලවන්න අපි මේ ගෙඩි ගන්නවා. මොකද මේ ගෙඩියේ ගම් ගතියක් තියෙන ග්ලූ එකක්. ඉතින් ඒක ඒව අලවන්න කොළ අලව ගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රයෝජනවත් තියෙන ශාකයක් තමයි මේ ලෝලු ශාකය. ඉතින් මේ වීඩියෝයෙන් ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේක ෂෙයා කරන්න. මාගේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් ඒ සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඒ ගොඩක් අගය කරනවා. සුබ දවසක්.